වටින ඇතිලු අර මහා සිවුරු හන්දක් පූජා කිරීමෙන් අපි කළාවු එක අර අනිත් කොටස් 16 වගේ එහෙම නැත්නම් අනිත් කොටස් 15 වගේ ඉතාම වටිනවලු අපි කටින සිවුරු පූජාවක් කරගත්තොත් ඒ පුණ්‍ය ශක්තිය එතකොට චන්ද්‍රයාගේ කොටස් 16කට බෙදලා මේ දින 16 ඒ එක ප්‍රමාණයක් තරම්වත් වටින්නේ නැහැ සමහරවිට සිවුරු කන්දක් පූජා කරන කරගත්ත එකක් අර අනිත් කොටස් 15ටම පිළිවදිනවා එන්නත මුළු චන්ද්‍රයාම වගේ වටිනවා ඒ ප්‍රමාණයට වටිනවා එකම කටින සිවුරු පූජාවේ අංශයක් එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කර නැත්නම් අපි පිළිපිටේ අතර දේශනා කර නිවන් දේශනාවක් පවත්වන්න හේතු කාරණා මොනවද ඊට සම්බන්ධ සම්ප්‍රදාය මොනවද එහා සම්බන්ධ දැඩුණු සංස්කෘතිය මොනවද ආදී කාරණා රාශිය අපිට කතා කරන්න තියෙනවා කටනා සම්බන්ධයි ඊට පෙර අද මම මේ පොලිස් විතර විතරයි කිව්වේ ඒකට තේරුම එහා සම්බන්ධ විස්තර විවරණ අටුවා ටීකා ටිප්පණි ආදී දේවල් ඉදිරිපත් කිරීම මේ සමාජයේ පත්මී ප්‍රතිමා කරපේ. ඒ වගේ මනුස්සයා පත්මී ප්‍රතිමා කරපේ. මොකද මේ පත්මීයි මනුස්සයා අතර තියෙන සහ සම්බන්ධතාව කියලා ගැලුවොත් පත්මී කිපෙන්නේ මහා කුමකටද? එහෙනම් කුණු ජයයේ පල් වෙච්ච දුබද ගහන නැද වහපු එවැනිම මේ කාකාරයේ තරා තරවන් යුක්ත පාල මඩවලට තමයි නෙළුම් පරිදි අර කැටුම කිම නෙළුම් කැටුම දෙන්නේ ආරම්භ වෙලා හිමින් හිමින් ඇවිල්ලා 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 දීන් මත පිට වෙනවා ඇවිල්ලා සූර්යාලෝකයේ ඇවිමත් එක්ක ඉති වෙනවා ඒ පිටිලා දැන් අර ගඩවල් මොකක් නැහැ දැන් තියෙන්නේ සුබන්දයක් පමණයි පවිත්‍රත්වයක් පමණයි මෙලොව මලේ රුධිරින් තියෙන පොළ පාට තියෙන පොළ දෙකට හොඩක් පිළිගත ගන්නව තමයි. ඒ ඇරෙනකොට ඇතුලේ තියෙන තියෙන බොහොම සුබයි. සුන්දරයි. බොහොම සියුම්. එතකොට පවිත්‍රත්වයේ සංකේතයේ විදිහට සුගන්ධයේ සංකේතයක් විදිහට ගන්නෙම මල පිපෙන්නේ මහා කුමරට. දුර්ගන්ධයෙන් යුක්ත බවට. මාසයෙන් මේ සමාජයේ හැම විටම යහපත් වූ ගුණවත් වූ ශික්ෂාගාමී මිනිසුන්ගෙන් ප්‍රතිතරක් නැහැ. විවිධාකාරයේ පුද්ගලයන්ගෙන් විවිධ නරක නපුර දුෂ්ට දුර්ජන අදහස් තියෙන අයගෙන් පිරිච්ච සමාජය. ඒ සමාජය තුළ අපිට මතුවෙන්න පුළුවන් මිනුම් මනක් මතුවෙනවා වගේ. ඒ කොහොමද? ආන්නේ දුෂ්ට දුර්ජන මිනිසුන්ගේ ආශ්‍රයෙන් ඉඳලා අර පුරුබද ගහන මඩනද ගහන ජලයේ ගෑවෙන් නැතුව නිරුපත් කරනවා වගේ අපිට අවශ්‍ය නැහැ. මතයට පුළුවන් හිත පුද්ගලයේ කියලා. සමහරවිට මහරයන් කියනවා මේ සමාජයේ විසින් තමයි අපිට රැක් කරන්නේ. සමාජයේ අය නිසා තමයි මට මෙහෙම වුනේ. මම ඉතාම හොඳ හිතපු කෙනා. අහවල් පළාත් ඉගෙන ගන්න ගියා ඉතින් මම මේ වුණා. අහවල් ඉස්කෝලේ ඉගෙන ගන්න ගියා ඉතින් තමයි මම මේ වුණේ. අහවල් විශ්වවිද්‍යාලේ ගියා ඉතින් තමයි මම මේ වුණේ. අව රටේ ඉන්න කටයුතු කළ හේතු තමයි මේ පොතුනේ කියලා කෙනෙක් කියනවා නම් ඇත්තටම ඒ අදාළ පුද්ගලයා එහෙම වෙච්ච පුද්ගලයා
බුද්ධිමත් කෙනෙක්වත් උගත් කෙනෙක්වත් නෙමෙයි. උගත් කෙනෙක් නම් බුද්ධිමත් කෙනෙක් නම් ඔච්චර සමාජයේ නරක නපුරු තිබුණා. තමාගේ සීමාව, තමාගේ වටපිටාව, තමාගේ වපසරිය තෝරාගෙන කියලා කියනවා. දැන් බුදුහාමුදුරුවෝ ඉන්දියා සමාජයේ තුළ දෙසක මිත්‍යා දෘෂ්ටියකින් ගහන සමාජයක කොහොමද නතෝනේ? එහෙම කියලා 62ක් වෙච්ච මිත්‍යා දෘෂ්ටික ආගම් වල ආගමික නායකයෝ බුදුහාමුදුරුවෝ තමයි කරහවන්න හැදෙන්නේ නැහැ නේද? උන්වහන්සේ කලේ මොකද්ද? අර නරකනපුර දේශනාවක් කරපු සමාජයේ නැත්නම් විරෝධ පක්ෂවල අහිතකර දේශනාවක් කරපු ඔව් තමයි කරහවන්න. යහපත කරහවන්න. පුළුවන් නේද? තේරුණා බුදුහාමුදුරුවෝ කොච්චර නරක නපුර සමාජයක උන්වහන්සේ නරකුන්නේ. උන්වහන්සේ අර මඩ හද ගන්න ජලයේ නැගී සිටිය පියුමක් වගේ ලස්සනට සමාජයේ ශෝභාවක් කළා. සමාජයේ සුගතියට දෙවුවා. ඒ නිසා මේ සමාජයේ නැගලා තියෙන්නේ හොඳයි නරකයි යහපතයි නැහපතයි ගුණයයි අගුණයයි ඔක්කොම මිශ්‍ර වෙලා. මොහොම වෙලා තියෙන්නේ. මේවා හොඳ විතරක් තියෙන සමාජයේ විදිහට නැත්තේ නැහැ. ඒ වගේම නරක විතරක් තියෙන මිනිස්සුන්ට නැහැ. සත්‍යයක් තියෙනවා දුර්ජනක් තියෙනවා. සත්පුරුෂයෙක් තියෙනවා සත්පුරුෂයෙක් තියෙනවා. චාරිත්‍රවාදයක් අනුගමනය කරන්නත් තියෙනවා අනුගමනය නොකරන්නත් තියෙනවා. ශික්ෂාකාමී පිරිසකුත් තියෙනවා අශික්ෂාකාමී අශික්ෂිත හික්මුණේ නැති පිරිසකුත් තියෙනවා. ඉතින් ඒකට මේ සමානකයේ තම විතර මේ දෙවලුන් අතරම පරිපූර්ණයි. එක පැත්තක අයිතන් වී ඒ සමාජයේ තියෙන ගැරෝ. සමාජලාවට සමාජ ගමත නරක නපුරයි කියන එක දෙන්නේ නෙතුනේ. මොනවාගේ මොනවායි හොඳයි. හැබැයි මේ ගම අපකීර්තියටපත් වෙන්නේ අන්න බෙන්නේක් කි තුන්නේ කටවෙලා ඉඳලා. එහෙම දවල් ගුරු ගමේන 95ක් විතර මරණය සිදුවේ. ඔවුන්ගේ කීර්තිමත් භාවයට වඩා අන්න බෙන්නේක් කි තුන්නේගේ අපකීර්තිමත් භාවය තමයි සමාජය දෙන්නේ. ඒ ගම නරකයි ඒ ගම පැත්තෙන් රිවිල් යන පැත්තට අපි යන්න බැරි ආදී විදිහට කවුරු හරි කිව්වොත් කියන්නේ අන්නව දෙතුන් දෙනා පදනම් කරා අනිත් සියයටම උපකාරකට පදනම් කරා නේ ඒකම කියන්නේ දැන් එකක් ඉතින් අපි දැන් ගොඩාක් හොඳින් කියලා හඳුනගත්ත සමාජය ඉන්නවනේ ඒ නැවතිනාම කොච්චරම ගොම පුංචිම වෙනතක් තියෙනවා නාලෝබෝත් ප්‍රකාශය දැන් නෙළුම් මල ඕම් පොතු වුණාට මෙලොන් නැක්කම යන්නේ හරි ගොරෝසුයි. ඒකට අරතරන් සමුදු බලක් පිටිලා තියෙන්නේ මෙතරම් ගොරෝසු නැතොත්. ඒසන ලෝකේ කවුරුවත්ම 100ට 100ක් හොද කෙනෙක් බුදුහාමුදුරුවෝ වගේ යන කෙනෙක් නැහැ. 100ට 100ක් නැත්නම් මහරතනා කියලා හැමෝට 100ට 100ක් හොද කෙනෙක් නැහැ. අර සිංහලයට තියෙනවා තියෙන මේ ඔක්කොම හොදේ මුක්කම හොද නැහැ කිව්වා. ඒක කියනවා හරි ලස්සනයි උපසම්පන්නයි ගතිමුලක් හොඳයි හරි පරිසරයි ඔක්කොම හරි හැබැයි කතා කරන බොරු මොකක්ද හරි වල කොහේ හරි අඩුවක් තියෙනවා ඒ වගේ මේ මානව සමාජයේ හොඳ මේ කියන පුද්ගලෝ නේ ඒ වගේ තමයි දෙක නරක මේ කියන පුද්ගලෝ නෑ නරක මේ කියන ඉතිම වර්ගයක් 100ට 100ක් නරකමස්සෝ ගන්නවා දැන් හොඳේ කියන ඉතාලම දෙයි ඕල දෙන උදව් කරන්නේ කොල්ලේ ගෑනුවත් සාකරි උදව් අපි කරන් කියලා ඉන්න කෙනෙකුට අපිට මොකක් හරි කරදරයක් කරලා රෑ දෙකකට දුන්න ඕල එකක් දෙන්නවා ඒ හැම අපම කියලා හොඳේ කියන අපේම කෙනෙක් අපේ ජාති මුරපි එක පොලේ රාත්‍ර කරන්නේ නැහැ එනේ ඊට පස්සේ උදේ තමයි කොහොම හරි කෝල් එකක් දීලා තත්තර ගන්නේ නරකයි කියලා කතා හරි එහෙමයි ඉන්නවනේ කඩා බිඳෙන්නේ මේ අවලක් කරදරයක් යනවා කියන එක. ඒක ඉතින් නරකයෙන් කියලා මාස්ටි කියන වර්ණකරණය කරන එක තාක්ෂ පැත්තට කියන්න බැහැ. නෑ. මොකද කපුවා පැත්තට මාතර කියන කට්ටිය ගහලා යනවා. අර ගමෙන් හොදේ කියන කට්ටිය ඉදිරිපත් වෙන්නේ. අර නරකයෙන් කියන කට්ටියක් ඉන්නේ. අපි එවන කියන්නේ ඒවලට. ඒවලු කියන. වරෙන් කෝප මාතරෙන් ගහලා යනවා කපුවා. ඉදිරිපත් වෙන්නේ ඒවලු. අර මොකද අර ඉතින් අපි අර ඒවල මේක කැමති නෑ. ඒකම වල කැමති නෑ. අර වල හිතුවි. තමගේ ගම ආරක්ෂා කරන්න හිතේ එහෙම කල් වෙනත් පුළුවන් දහලයන් පුළුවන් ඒක සමාජගත සමාජ ඉදිරිපිට තම හොඳ නැති වෙන්න පුළුවන් හැබැයි ඒකට ඒක දෙන්නේ නැහැ දැන් ඒකට
අර ඇවිල්ලා තහවුරු ආහාර ගන්නත් කලින් ගොමිය ඇට කියලා හද නැහැ. ඒ නිසා මේ සමාධියේ ඔක්කොම හොඳ නීචරවට ගන්නත් බැ නරක නීචරවට ගන්නත් බැ. එතකොට අපි වර්තමාන සමාජයේ මේ බුදුහාමුදුරු වෙන කාට කොච්චරනම් දීපතරේ සමාගම් අකෝවයි කියලා නරකයි කියලා. දැන් බලන්නකෝ අමුතු කියනවානේ දේවදත්ත හාමුදුරුව බුදුහාමුදුරුවෝ නැතිනානේ පිටකේ නෙමෙයි. උන්වහන්සේ තරම් නරක උන්වහන්සේ තරම් පාපකාරී කියලා අඳුරුනේ මේ ප්‍රාර්ථනේ කවදාවත් බෑරන්නේ. ආනන්දේ පාපකර්ම දෙකක්ම කරගෙන තව එකක බාහිර කරගන්න. දෙති නෑ. බුදුහාමුදුරන්ට කල්පෙන්න එලිසෙ දුවා. සංග වේදිකලා විචුණාසලා 500ක් තම විචුණාසලා 500ක් තමන් පැතර කරවගෙන එන ප්‍රාණ දෙකක් අගය දැශේෂය. ඉන්නත අජාසත් රජුරෝ තමන් පැතර කරවගෙන පියා ඝාතනය කරන්න කියලා ඊළඟ පාප කර්මයේ භාගයක් කරවනවා. ඒකට තුපසේ දුන්නේ දෙවතාවට. ඉතින් ඒ නිසා නරක නපුරවයි කියන තම කාරණේ කියන්නේ. නෑ. බුදුහාමුදුරන්ගේ ඊතරාම අහන්නේ තමයි චුද්ද සූත්‍රයේ. අවුරුදු 55 ඌරමාරණය මේ බුදුහාමුදුරු දකින්නවා වාඩිවම පිළිනවා සක්මන් කරනවා පිළිනවා බලගෙන සමහරවට කටිනෝ යනවා පිළිනවා ඒ ඔක්කොම දෙන්නේ මේ මාසයක් කිසිම දවසක බුදුහාමුදුරු බුදුහාමුදුරු බලපෑයක් නැහැ ඉතින් මේ නරක නපුරේ කියන විශ්ව ඕතන සමානයි එනවා හැමතැනමයි මේ කාරණා තියෙනවා මේ සමහරවල් කරනවා පිළිනවා මම මේ කියලා තියෙනවා මේ කරත් සමහර දේවල් කරන බැලුවා අරුමු සිද්ධා තමයි. ඒ වටේ ඒ කාර්ය උදාහරණ කාර්ය ඔච්චරම නරකම දේවල් සමාජයේ තුල සිද්ධනවා. අපි මීටවරු 2500 ක ඉස්සෙල්ලා එක්කම අපිට හිතන්න පුරා හොඳ පුරා නැහපත්කම් වලින් යුක්ත එහෙමයි කියන්නේ. මේ හැම දෙයක්ම හතරොත් එක්කම උදාහරණ නිරුද්ධ වෙන්නේ හය කන්දක්. ඒවල තිබුණේ චප්පග්ගේ විශ්වාසය. චප්පග්ගේ විශ්වාසය. කොයි විලාහේ කළොත් කරන්නේ මොකක් කරේ නරකම දේවල්. ඊටතව 2500ක් උදාහරණ දෙන්න මේ කාර්යයේ ඉගෙන අමුතු කියන්නේ මොකක්ද ඉතින් ඒ නිසා මේ සමාජයේ හැමදේම තියෙන්නේ යහපත අයත් කාගේ තැනෑරීම මිශ්‍ර වෙලා තියෙන්නේ මේ මිශ්‍ර වෙච්චදී අප තෝරා ගන්න තියෙන්නේ යහපත හොඳ කුසලයේ පින මෙහාමී කියတာ සත්‍යාරිත කරන සත්පුරුෂ ජනය ඒගොල්ලෝ තෝරා ගන්න ඉතින් අද ධර්මදේශනාවට අපිට ආරාධනා වෙන අපි මම ගුරුතුමනි වචනයෙන් සම්පූර්ණයෙන්ම ගුරුවරයෙක් කියන වචනය සතපුරා කියන්න පුළුවන් කොහොමද? සමාජාලාවට සමාජයේ සමාන ගුරුවරුන්ට අපිට කටපුරා නෝපුරා අපිට මාර්ගයේ තිබු ගුරුවරයෙක් කියලා සමාජයට කියන්නේ. හැම කෙනාම එක වගේ ගුරුවරුන් වෙන්නේ. අඟුලිමාලක ගුරුවරයෙක් කියලා එයා පෙන්නේ වැඩි මාර්ගයක්. අපේ සුරසර හාමුදුරුව අපිට හැමදාම ඉති කාලේ කළාම සුදර්ශී කියන ගන්න ආවදවස ඉඳලා බොහෝ ලින්ද ගුරුවරයෙක් වුණා. ඒ වගේම අපේ ගුරුවරයෙක් විතරක් නෙවෙයි අපිට කල්යාණ මිත්‍රත්වයෙන් යුක්තව හැම දෙයක්ම කියලා දුන්නා. බොහෝම සෙනෙහස බලව ආදරණීයව ඉදි කියලා දුන්නා හාමුදුරුවෙක් වුණා. අපි මොන ගුරුවරයෙක් අවනත නොවුනත් අපි පිළිවෙලෙදි සුරසාරණම වෙදිතර වැඩිමොත් මෙන්න මේ දේ මෙහෙම කරන්නේ වගේ කියලා අපොන් හක්කේට එකයි. නැත්නම් අමතයි. එහෙම දක්වලා. ඒ ඉසේ තිබුණේ උන්හක්කේ තිබිච්ච ගුණ ධර්ම ප්‍රකාශ කරා. උන්හක්කේ තරම් ශිෂ්‍යයන්ට ආදරණීය ගුරුවරුනි, නැත්නම් ශිෂ්‍යයෝගේ පෙරින් හිටපු ගුරුවරුනි අපිට මෙතේ නෑ. තමලා ආයතනයේ ශිෂ්‍යෝයි පරිපාලකයන් අතර මහදලෝ කරුක නැති වෙන ගොන්කාරික ආමරුණක් වීමයි ළමයි ළමයි තියෙනවා ආන්නේ අවස්ථාවේ මුතුමචි අඩුපාඩු අපි අතර ඒ වගේම පරිපාලකයන් අතර ගැටුම් මොනවා හරි ඇති වෙනකොට
ඒක සමහන් කරන්නේ ඒක නිරාකරණය කරන්නේ ඒ දෙගොල්ල යාකරන ඒ දන්න බවපත් වෙනකතර කරා. තවත් ආවට පස්සේ හොඳට ඕක වෙනවා. මේ අපි වෙනුවෙන් තමයි මහා කරනවා. අපි වැඩ දුරට ඒ උදසින්ද අපේ ආම්බුලියන් ස්පීනකොට ඒ දෝෂාරෝපණ ටික ඉස්සෙල්ලෙන්නේ අහන්න කියලා. එදෙනා මේක අහගෙන ඉනාවේ ඇවිල්ලා අපිට කියනවා මෙහෙයි. හැබැයි මේ වෙනම අහලා තමයි ඒක කියන්නේ කියලා. අපි දෙක දන්නවා. එනේ උන්වහන්සේ එහෙම වෙනම නාහන්න අපි පුරවත් තරම් ඉති පරිස්සම් වෙනවා. මොකද අපි හිතන තමයි ගන්න උනත් දෙනවා. තේරිලා උනාක් කාරියි මොකද උනේ. ඒ ගුරු ගරුත්වය නිසා තමයි අපේ කුජාන්තරෝ තමයි කුජාන්තරෝ උනාක් වල අපේ ගාම කියලා වඩා හදට උන්වහන්සේ ගාව ඒ ශිෂ්‍ය හම්බුනාට ආදරණීයත්වය තියෙනවා පුත්‍ර ප්‍රේමය තියෙනවා දායක ප්‍රේමය තියෙනවා ඒ වගේම ආරක්ෂාව තියෙනවා අනාගතේ දකින්න බය පිළිබඳව අනාගතේ දකින්න නරක නපුරු පිළිබඳව වේලාවකට කියලා කියනවා ඒ නිසා අපි පුතන්තුත් වෙනත කරලා ඉන්න මොකද උන්වහන්සේගේ සේවන හැදෙච්ච කෙනෙක් සමාජයේ පිටතනා කියන්නේ කරනසක් තා සමාජයේ රහිත නම් කියන්නේ දෙන්නේ නැහැ. ඒ විශ්වාසය අපිට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ නිසා මාසේ අපි ප්‍රමාණාර නිකතර ලොක්කක් හදා ගන්නවා. ඒ නිසා මාසේ විවරු මාසේ ප්‍රවාහනාව අවදානවත් පෙරහැරෙන්නේ. ඒක හැමදාම තේමයි. ඒ නිසා තමයි ධර්ම දේශනාවට එන්නේ දැක්කත් යුතුනේ. විශේෂයෙන් සම්මතව ගොඩක් කියන්නේ පිළිහාඳුර කියනවා. ඒ වගේම මේ පස්තරේක වෙනවා අපේ මොහොතවත් ඉන්නතු ඒ නිසා ඒ වගේම විහාරදලා පුතිකාරදලා මේ පස්තර අපේ කොහොමද දැනන්නේ අනුවරන් වලදලා මේ පස්තරේ නිරන්තරයෙන් අපි හෙලෙන්න මොනවා කියන්නේ සමාජාලට ධාරණයට වෙන පුතෝ නැහැ මම කියන්න කොල්පක් ඕනේ අපේ පස්තරේට පස්සේ යන්න පුළුවන් දෙරදී තමයි වැයෙන දෙන හතර වෙනා ඉඳ පාඩම් කරලා උදේ පන්දර යනවා. දැන් ලොපිපුතුනා සම්මෝලයක් කරලා හරි නාට්‍ය සූදානම් කරනවා. ඒක අපේ කොහොම ලෙන්ඩටෝ මතක් වෙන කාරණාව. ඉතින් ඒ ගැන මතක් කරමින් අපි ධර්ම දේශනාවට යනවා. යකට කටින් කියන එක පිළිබඳව විස්තරයක් තියෙන්න ඕන. මොකක්ද මේ කටින කියන්නේ? අපි හැමදාම කටින රටේ කටින කියනවා. ඔන්න කටේ ඉන්නවය කටේ රතේ වය කටේ පූජා කරාය කියලා කියනවා කටේ තියෙන වචනේ තේරුම තත් කියන එකයි සවල්ලාම දුරව ගන්න ඇති විද්‍යාවේ ඉගෙන ගන්නකොට බෝබෝලේ ඉගෙන ගන්නකොට අපි කියනවා කටේ ජලය කියලා පොළවේ තිබුණම තැඹලින් ගන්න නැත්තම් භූමත ජලය සාමාන්‍ය උඩ තියෙන ජලය කියනවා යටි තැඹලින් ගන්න ජලය කියන්නේ කටේ ජලය කියලා ඒ ජලය ටිකක් පහයි වතුර දිවම හදලා තිබහය. ඒ වගේම වතුරේ තියෙන සියලුම සංඝටක මූලද්‍රව්‍ය දෙක. ඒ ඛනිජ ලවණ ආදී දේවල් ඔක්කොම ඊටත් තියෙනවා. එහෙනම් කටින් දැනෙන්නේ මොකක්ද? ඒ කටින් කියන්නේ මෙතන තද කියන අදහස. ඒක මෙතන කියන්නේ ඒකයි. පරම විග්‍රහ කරන කටින් කියන වචනේ පක්ෂ විදියව නැජාතු කාම්පති නැචලති මේව විවාති වාන වජිරමිව නැතිච්චතේ කන සමිතවතෝ කඨින පිතුති කඨිනේ කියන වචන විග්‍රහ කරන්නේ පඨවේදීව න ජාතු කම්පනේ මහ පොළව විදින් පිට කම්පනය අපිට නම් භූචලන භූමි කම්පාවේ කියලා කියන්නේ මහ පොළව කම්පාවේ අපිට කම්පා කරන්න බැහැ හැබැයි කම්පා වෙනවා කියනවා අවස්ථාවේ තරණය වෙනවා භූචලන සිද්ධ වෙනවා ඒකට මෙන්නේ භූමිය නැත්නම් මහ පොළොව චලනය වුණා. කටිනේ ආනිසංස පක්ෂයේ එහෙම චලනය වෙන්නේ නැහැ. ඊට වඩා ප්‍රබලයි, ඊට වඩා ශක්තිමත්. ඒ වගේම මහමේරු පර්වතයේ වගේ මේ කටිනේ ආනිසංස පක්ෂයේ සැලෙන්නේ නැහැ. කෙලෙන්නේ නැහැ. මහමේරු පර්වතයේ යම් අවස්ථාවකද සැලෙනවා හරහට. මේ තමයි ලෝක විනාශය වෙන වෙලාවේ කල්පාන්ත විනාශයේ කල්පාන්ත වායුවේ මහා නිර්වාණයේ පරාරයවත තමයි අපි සාහිත්‍ය කරවල සටහන් කරන්නේ. එතකොට කටිනේ ආනිසස්ස පක්ෂයේ ඒ ලබා ගන්නා වූ පින මහා මේරු පර්වතයේ කරා ගන්නා කල්පන්ති. හරි මේ ආනි
ආනිසංස පක්ෂේ ඊටත් වඩා ප්‍රබලයි ඉතරලා ශක්තිමත්. සෙලවෙන්නේ නැහැ නැත්නම් අචලයි. ඒ වගේම වජිරදේව නිමිතේ ගණ වජිරදේව කියන්නේ තියෙනවා. දීමත් වලින් තමයි ලෝකයේ ඕනෑම පාසන වල කපන්නේ. විදුරේ කපන්නේ දීමත් වලින්. වජිරදේව. එතකොට ඒ වජිර කියනවා අපි තාම ශක්තිමත්. ශක්තිමත් පාසන වලින් එක් වර්ගයක් තමයි වජිර. නැත්නම් දීමත්. දොල් දීමත් පර්වතයක් ගැන කතා කරන අපේ සාහිත්‍යය ඒ පර්වතය කැඩුණත් බිඳුණත් සිදුරුණා. මෙන්න මේ කටනේ ගන්නා වූ ආහසස පක්ෂය ඊටවඩා ප්‍රබලයි ඊටවඩා ශක්තිමත් ඒසා කැඩෙන්නේ බෙදෙන්නේ සිදුරු කරන්නේ සිදුරු කරතුමක් නැහැ. තමිලන්තෝ කටනා දිරුත්‍රි අන්න ඒ නිසා මේකට කටින් කියන වචනේ පාවිච්චි කරනවා. දැන්တော့ කටන කියන්නේ සාමාන්‍ය අර්ථයක් නෙමෙයි තද හය ගැඹුරු ඒ වගේම අච්චිත සිඳුරු කරන්න බැරි කියලා අදහසක් තමයි කටන කියන්නේ පාවිච්චි කරන්නේ. මේකේ විරුද්ධපදි නැත්තම් අනිත් පැත්ත කියන පදේ තමයි සිතිල. කටන කියන වචනේ විරුද්ධපදි සිතිල. සිතිල කියලා කියන්නේ ලිහිලි සරල කඩන්න විදිහට පුළුවන් කියලා. එතකොට එන්නේ වැටු වෙනවා සිවුර. එහෙම තද එකක් නෙමෙයි. ගොරෝසු එකක් නෙමෙයි. ඉතාලා සියෝ සුකුම සමෝදු ස්නිග්ධ ආකාරය තිබුණා. එතකොට ඒ සිවුරට අපි පාවිච්චි කරන්නේ කටින කියනවාද? ඉතාම මෘදු සිවුරකට මේ සිවුරකට කටින කියනවාද පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කරන්නේ ඇයි? ඒ සිවුර පූජා කිරීමෙන් ලබා ගන්නා වූ ආනිසංස පක්ෂය ඉතාම දැඩි නිසා ඉතාම ප්‍රබල නිසා. එතකොට අපි වචනාර්ථයයි ඒ ද්‍රව්‍ය ආර්ථය කියන තත්පත් වෙනවා. වචනාර්ථයේ තද කියන එක ඒ සිවුරේ ස්වභාවයේ ද්‍රව්‍ය ස්වභාවයේ සිවුර. උදාහරණ කාරණා සමහරවිට අසීසල් වගේ වත් හම්බුනා. මේක තමයි නාම සිවුරේ ආදි දේවල් හම්බුනා. අටක දේවල් තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මේ කටනේ කියන එක අපේ සම්ප්‍රදායක් තියෙනවා. කටේ හා සම්බන්ධව ඊළඟ සම්ප්‍රදායක් තියෙනවා. මේ අවුරුදු 2500 කාලයකට වැඩි ඉඳ මේ කටනේ පැවතිනවා. කටනේ කියලා පූජා සිද්ධ වුණා. එතකොට බුදුහාමරගේ කාර්යයේ අනුදැනවලාගේ හිතේ විචුණාසීලා අතර ඇවිත් දුෂ්කරතාවක් ප්‍රදාන කරගෙන උදාසීලාට අතරේ සිවුරක් තිබුණේ නැහැ කියලා. අතරේ සිවුරක් කියලා කියන්නේ තමන් පෙරෝන තුන් සිවුරට අමතර සිවුරක්. දෙපැත්ත සිවුරයි අනිපැත්ත සිවුරයි අතරේ. හැමතැනම අමතර සිවුරක් කියලා කට තිබුණේ නැහැ ඒක. අවදමලාට තිබුණේ නැහැ ඒක. වස්ත්‍රයෙන් කළා. එතකොට මෙන්න මේ කටනේ කියන කන්දනවදාගේ සිද්ධියත් එක්ක වික්ෂණාසලා සමෝහය උදාහරණ වහන්සේ නාව මගදී හදවතට තිබුණා. තෙමිල උන්වහන්සේලාට තමට පෙරවන්න අමතර සිවුරක් තිබුණේ ඉන්දියාවේ රජ කාලේ වරපතල දෙදර වගේ. ඒකට අමතර සිවුරක් තිබ්බොත් නිදා ගන්නවා. තමන් සුර පහසුව සාස ගන්න කුතියක්. උදාහරණ මේ වගේ සාහලවක සිවුර වගේ දේවල් ගන්න ගේනනවා අමතර සිවුරක් තිබෙන. මෙම සිදුවීමත් එක්ක බුදුහාමුදුරුව වික්ෂණාසයේ පැමිණවා අමතර සිවුරක් ලබා ගැනීමේ අවස්ථාව කටන සිවුරක් ලබා ගැනීමේ අවස්ථාව මහසලා ඉද දුන්නා. වස්සසන වස්සසලා කටන සිවුරක් ලබා ගැනීමේ කාර්යය කරනවා. ඒ කාර්යයෙන් මේ ආහාරයෙන් වස්සසකුවක්වත් එහෙම නැත්නම් මේ ආහාරයෙන් කටන සිවුර පූජාවක් සිදු වෙච්ච බවක්වත් එහෙම පේන්නේ නැහැ. මේ තරම් ගරුභාගී විදිහට මේ තරම් උක්කස්සේ ඒ පිටකසෝතිව අපේ මාස්කරතාව සඳහන් කරන්නේ. දැන් සමහරවිට වස්සසන ආන්දෝලකේකට විහාර ආරාමයක් නැත්තම්. එතකොට කවුරුත් ආයතන මාත්‍රේ කල්ලාගෙන කුටි කුටියක් හදාගන්න වස්සසන. තනියම කරගන්න බැරි නිසා ආන්දෝලකේ ආයතන මාත්‍රේ එකතු වෙන ප්‍රමාණවත් කුටියක්. මාසාල කුටියක් නෙමෙයි ප්‍රමාණවත් කුටියක් හදාගෙන ඒ වස්සසන. ලසන පිටවතුර වැඩම කරලා ඉස්සෙල්ලාම වස්සසන ලැබුණේ අටසැට වෙන. මිහිතර පර්වතයේ ආකාරයේ විදිහට 68ක් ලෙන්. ලෙන් 68ක්
භික්ෂුන් වහන්සේට වාසය කරන්න පුළුවන් ආකාරයට සකස් කළා. අලුත් දෙයක් ගන්නා ඒවයි දොරක් නිර්මුණට තොරක් දාලා සත්පෙත්තු මුත්‍ය ආසනයක් තිබුණා නැති වෙලින් ආසනයක් මහදලා කවුරුත් තිබුණ නැත්නම් ජන කවුරුම එකක් තියලා ආසනයක් දෙන්න ඒ විදිහට මේක සකස් කළා. දේවානන්ද ප්‍රතිරූ 68 නැත්නම් ඒ 8 දෙනේ භික්ෂුන් වහන්සේලා වස්තසෝ බව සඳහන් කරනවා. තෝද අපි කරන්නේ සම්ප්‍රදායවල වස්තසීමේ කාර්ය දානවා. ඒ කාර්ය සමහර රජවරු ගාම ඉහළින් කළා. මහා ප්‍රඥා බව රජතුමා ඒ වගේම කෝට්ටේ අවදීන් වූ හයතර බාරදු ඒ වගේම ඊට පස්සේ කාලෙකදී සංගරාජ හම්බුරගේ කාර්ය අසරණ සම්න මරණාන්තර සංගරාජ හම්බුරගේ කාර්ය කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා කුලදරුවන් 500ක් මහානගරවල මහාන මහලු ඒ කියන්නේ මහානගරවල මහලු පැවිදි කෙනෙක් උපසම්පදා උපසම්පදායේ පිටවල පුරාසීලා වස්සසෝලා කඨින ජීවර පූජා කරනවා සඳහා වෙනවා 100ක්. එතකොට ඒ විහාරස්ථාන 100 නැත්නම් ඒ විහාරස්ථාන 3000ක් වස්සසෝලා තුනක්. දැන් මේ එනිදොත් රජවරුන්ගේ සම්ප්‍රදාය. ඒ කාලේ රජවරු ඒ වගේ දේවල් වලට උදව්පකාර කරා. ඒ වගේම කඨින පූජාවක සම්බන්ධව පැරණි සෙල්ලිපිවල සඳහන් වෙලා තියෙනවා. ඒ කඨින පූජාව සඳහා බැංකුවල මුදලක් තැන්පත් කරලා ඒ කාලේ බැංකුවක වැදින්න තියෙනවා. ඒකෙන් ලැබෙනා වූ පොලිය අහවල් විහාරස්ථානයේ කඨින පින්කම කරන අවස්ථාවේ භික්ෂුන් වහන්සේගේ ප්‍රත්‍යපහසුව සඳහා ඉදරයි. එතකොට උන්වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කිරීමට අවශ්‍ය කරන දේවල් ගැනීමට අන්නර පොලිය මුදල් ඉදරයි. මොළි මුදල් තියෙනවා. ඒ මුදල් තියෙද්දී පොලිස් මුදල් සෑම වර්ෂයකම අන්නර විහාරස්ථානය අව විහාරය කියන අංකල පිළිවෙත ඒ විහාරස්ථාන භික්ෂුන් වහන්සේ වස්වසලා වැඩෙන්නකොට කටයුතු උත්සවය පවත්වනකොට ඒ හා සම්බන්ධ සුවිත අවශ්‍ය වියතක ගණිත අන්නර පොලිස් මුදලෙන් සම්පාදනය කරන්නේ කියලා අනතරපු මෙහෙම කරපු සෙටි පිළිනවා. ඊයතන බැලුවා පස්සේ අපි මේ අදින කියන සම්ප්‍රදායේ පෙර කාලේ ඉඳලාම රජ කාලේ ඉඳලාම තිබුණා. ඒක පසු කාලීනව ටිකක් ඉස්සරට වඩා වෙනස් වෙනවා. ඉතින් අපි ඒ පිළිබඳව දැන් අවබෝධයක් ලබා ගන්න ඕනේ. මේ සමහර අය මේ පිළිබඳව දන්නේ නැහැ. දැන් ඔයත් අමතක ඇති දුක්ති පාළේ මේ වයස නම්ල තාත්තගේ දුක්ති පාළේ. දැන් වගේ ඉන්නේ අපිට පෙර කරගෙන. අපිට මතක නැහැ මොකද ආවදවස්සද අපි පෙර කරගෙන මේක පිළිගන්න සිද්ධ වෙන. පිළිසහිත බෝල් ගහන තමයි මේ කටන් තියෙනවා. මුල්ම කාලේ කටින් කීවරේකුත් මේ කටින වස්ත්‍රයක් රෙද්දා එක්ක සුදු රෙද්දා එහෙම නැත්නම් පහවක් රෙද්දා මුලින්ම සුදු රෙද්දා මේක විනල්ලා පටු පොවලා කටක් කරලා ඔක්කොම කරලා ඉදාදා විදුත පහලා ඔක්කොම කරලා අර කටින බාර දෙන හම්බුනට වස්ත්‍රයක් හම්බුනට බාර දෙන ඒක තනින්ද පව කාලේ වෙනකොට අහපාට රෙද්දා පොරක් වෙනවා අහපාට රෙද්දා විනල්ලා ඒ රෙද්ද තමයි ධම්මටේම අරගෙන යන්නේ පාඩකට ගන්න. ඒ වරක් ඉන්නා හදස්සෝලා ගෙනල්ලා පතරින් මේක රට කපලා ඒ දැසීමේ කාර්යයෙන් හැම කෙනාම කරන්න දෙයක් මහා කාරණාව. ඒකට ක්‍රීලක්යක් දෙන්න ඕන. ඒ නිසා වටේට ආම්බුරන සමහර ආම්බුරන මාසෙදී නම් මහා කිව්වා. උනාසරේ නැත්තම් ලායකයි කව කවුද සම්බන්ධ වෙලා මේක මහා. ඒ දවසකට මේ කාර්ය කරනවා නේද? වැට බලන්නේ මේ උදේ පාන්දරම ඉතින් එතකොට මේ නාමය වර්තමානයේ ඉන්නේ ඉරමකට මේ කියන ඕනමක් නැහැ ඇතට ඒ කාලේ මේ ඕනමක් තිබුණා තිබුණේ ඇයි මේ භික්ෂුන් වහන්සේලා එකතු වෙලා තමයි කටන් සිතුරු නැහැ එතකොට ඒ කාලේ නැහුවෙ එක්ක සාමාන්‍ය දෙයක් එහෙම නැත්තම් සතුන්ගේ ඇටකඩ වලින් හදාගත්තේ දෙකක් මොනවා කරන්නේ නැහැ දෙකක් හදාගෙන තියෙන්නේ සතුන්ගේ ඇටකඩ වලින් තමයි යෝටි ඇටකඩ වලින් සිදුර හදලා මොළ දාන ගන්න පුළුවන් දෙයක් හදලා එතකොට මේ කාරණාව සිවුරක් වහනවා කියන කාරණාව දෙන්නේ නැහැ සිවුරක සාමාන්‍යයෙන් තියෙනවා යාර 8-9ක් යාර 8-9ක් තියෙනවා දැන් ඕගොල්ලන්ගේ ඕමෝ වලින් තියෙන යාර 6ක් වගේ
කුර්මාන දෙවි කෙනෙක් ආවා දැක්කේ. අපි මේ පෙරවන සිවුරට විරයාන කුල සිවුරට ඇටි කී පෙරවන ආම්පුතේ පෙරවන සිවුරට යාරක් නමයකට පාන තියෙනවා. ඉතින් මේක මහන්නවා. ඒ මහන්න කාර්යය එදා රාත්‍රී 12කට කොහොමද කරන්නේ? මේ සිවුර පහවා ගන්න ඕනේ, වේල ගන්න ඕනේ, ඒක කරලා අපරාද ගන්න ඕනේ. ඒ කාලේ නම් මේක නඩ 15 කරා. ඒ කාර්යය කරන්න බලවමක් නැහැ.
ඒ නිසා අන්න ඒ කාරණාවත් සම්බන්ධ කරගෙන ඒ වගේම ගමේ පතරේ තියෙන මේ ගමේ ඔක්කොම ඉන්නේ නැහැ. ඔක්කොම ඉන්නේ නැහැ. මොන හේතුවක් මතවත් ඔක්කොම ඉන්නේ නැහැ. අලු ගන්න පතරේ හම්දුරේ කපවත් උනත් ඔක්කොම ඉන්නේ නැහැ. බොහෝලා බැරිලාගෙන යනවා. ඒක වෙලාවට කවුරුත් එන්නේ නැහැ. එතකොට මේ කඩන දීවරේ හැම වියන්දාවකම හැම පාරක ආයෙ යනකොට හැම කෙනාටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සම්බන්ධතාවයක් ඉන්නවා තමයි. ඔබ රැය දෙකක් තරම් ගියන් පස්සේ කවුද මේක නවත්වන්න කියන්නේ නැත්තේ? කවුද මේ දිනකට දැන් ලබලා උදයක් ගන්න. ඒක තමයි පස්සේ ඉතින් ලක් දෙන්න හැමතරේ කඩන දිනන එකකට ගන්න. ඒක තමයි කවුද තමයි. ඉතින් ඉතින් අර ළමයි හැම පැත්තෝ ඉන්න සමහරවිට කවුද කිව්වොත් ආවල් දෙන්න ආච්චියක් අසලේ ඉන්නේ නැත්නම් ඉන්නේ. හැබැයි කටින් කත ගන්න ඕනේ කියලා. අර ආයතන කටින් අරගෙන හරි යනවා කියන්නේ. ඒක බලන්නේ නැහැ. එතෙමින් හිත බලන්නේ නැහැ. මේ ඒ වයසක කෙනාට හිතට දුකක් දෙන්නේ නැහැ මේ කත ගන්න වෙලෙ කියලා දුකකටපත් වෙන්නේ නැහැ. කොහොම හරි දෙන්න ඕනේ මේ ලයික් වරන් කියලා හරි. බන්දේසෙට ටික අරන් ඉන්න ගන්න කියලා. ඒ තරම්ද මේ පින්කම වටින් පින්කමක් කියලා. ඒ වටින්නේ වටින පින්කමක් කියලා. වටින දේක තමයි වෙන පින්කම වගේ නෙවෙයි මේ පින්කමට හාමුදුරුවෝ දායක දෙන්නෙක් එකතු වෙනවා. එතන පින්කම කියනවා මේ පින්කම පස්සේ අපිට උසස් පින්කම කියලා. උසස් පින්කම සරසර හාමුදුරුවෝ රට ගිහිල්ලා පොඩි හාමුදුරුවෝ තමයි පෙරලා නැත්තම් පොඩි ගිහිල්ලා කවවත් නැහැ. උසස් පින්කම වැයට කරනවද නැද්ද? කරනවා. හාමුදුරුවෝ නැහැ. මේ පහකට ගන්න ඇවිල්ලා ඉතින් පොඩි දරුවන් පස්සු කරලා බුදුරජාණන් වහන්සේ පූජා කරන පූජා කරන නැත්නම් බලත් නැහලා මන් පූජා කරලා කාටද ගන්නවා අපි ඒක කරන්නත් පුළුවන් අනුමත වෙන්න කරන ඔය රටේ එකක් මේ රායකෝ එක්කෙනෙක්වත් වැට බැන්නේ නැත්නම් පන්සල් රේපක් පොරේ පස්සේ හම්බවට තනියම විසක් එක්ක කරලා කවුරුත් කොහේ අවශ්‍යමක දිනා වුණ මාත වෙනල්ලා ඔකෝම මේ ලස්සන ටෙල්ලර මේක හරියටලා විසක් පූජනේ කරලා උදාහරණයක් විදිහට පූජා කරන කියන අනු පූජා කරන පූජා කරන ඔක්කොම කරන විසක් පින්කම කරන්න පුළුවන්. ඒකට ආපන කොරලා තනි ආමරට කරලා මේක දායකයෙක් කොරන දෙවොතු කොරන්නේ අනිවාර්යෙන් කොරන්නේ ඉතියෝ කොතන ඉගෙන ගන්න. හැබැයි මේ කටින් පින්කම කිව්වේ ඔයත් මහ අධිවිදීමක් කරන්න ඕනේ අපේ පාර්ශවයේ මහ අධිවිදීමක් කරන්න මොකක්ද මේ ප්‍රතිපදේ මේ ආරම්භක පක්ෂයේ විලන් දරගන්නවට වඩා මහල්ලාවට මේ කාරණාවක් දරගන්නවා මූලික කාරණා විදියට. දැන් මේක ආස තුනකට හෝ තුනකට මලක් ඉස්සෙලා. ඔයත් එන්න මේ හම්බුරට ආරාධනා කරන්න ඕන ලස්සකමේ කියන. පස්සලේ තමයි හම්බුර කොහොමද ඉන්නේ? මේක කරන හම්බුර පස්සේ වැඩින් නැහැ කොහෙවත්. අර පස්සලේ ඉන්නවා. කොහෙවත් යටට යන්න ඉන්නත්යි හොඳටම ආය හතර. ඔය විදේශගත විචාරණ නම් දෙවහලයන් මෙහෙම හිතේ. එතකොට එහෙමනම් මේ ආරාධනාව ආරාධනා කරන්නේ කාටද? ආරාධනා කරනාට පස්සේ උන්වහන්සේට අර වෙන දෙයක් වගේ යන්න බෑ. ඒක තියෙනවා නිත්‍ය විචාරණාවක් නෙමෙයි. උපරිම ඉන්න පුළුවන් උන්වහන්සේට දවස් 7යි. කොහේ හරි ඉන්න උපරිම ඉන්න පුළුවන් දවස් 7යි. ඒ යන්නත් උන්වහන්සේ සති කරන්නේ. එහෙම නැත්නම් සිහි කල්පනාවේ යුක්තව වන්දනාවේ මහින්න ඕන මම කරදරයක් නැත්තම් දවස් හතක් ඇතුළත නැවත මේ විහාරස්ථානයට වඩිනවා කියලා සිතුවිල්ල සිටි තියාගෙන වාක්‍යයක් කියලා පාළියෙන් තියෙන වාක්‍යයක් කියලා ගාත පාඩයක් කියලා තමයි අපි හඳුන්වන්නේ. ඊළඟට වැඩමුළුවලා යම් විදියකින් ඒ පාඨයේ කියලා යන අමතක වුණොත් ඉවසත් මහතුරු කොහේද ඉඳහෙන් දැවලා අපිට තියෙනවා. පාඨයේ කියලා යන අමතක වුණොත් ඒ වාක්‍යයේ කියලා යන අමතක වුණොත් මතක් වුණොත් කවක් නැහැ දවස් හතක් වෙනකම් ඉඳ තියෙනවා. එතකොට වික්ෂුන් වහන්සේගේ පැත්තෙන් හරියම සිහි කල්පනාවෙන් මේක ආරක්ෂා කරන්න ඕනේ නැත්නම් පස්සක් ඡේද දෙනවා වස් කැදෙනවා. ඒ පස්සේ වස් කැදව ගන්න බැරි වෙනවා. එතකොට දායකයන් පැත්තෙන් තියෙන විදිහම ගොඩක් තියෙනවා. ධර්මාදී අනුපාති කියලා බලන්න ඕනේ. උදාසී දෙවිලා කියලා බලන්න ඕනේ. අසනීප කියන මේ තරම් වෙන්න ඕනේ. අද විදිහේ කොයි කටක් තියෙනවා. කොරන් බලන්න ඕනේ. ඊට පස්සේ පින්ක වාසන කරන ටිකක් වැඩි දවස් පරිපාලන කරලා පායන කරලා ටිකක් කරන්න ඕනේ. අදි ගොඩාක් කටයුතු තියෙනවා. ඒ වගේ විචුණාසීල කියන අවස්ථාවේ තව දිනෙකින් කියව ගැට තියෙනවා. වස්තමාදම් මේ කාර්යය අවස්ථාවේ පොලිසියනට ගිහිල්ලා ඔය කටයුතු කරලා
මාස්තුල ගැතුනට පස්සේ මහා පවර්ණය කියලා ආයු විශේෂයක් දැන් කරනවා කියන පොසිපාක. සිරෝව ප්‍රදේශයේ හම්බුනාට කියලා උනාසෙලා ගතවක් කියලා වාක්‍යයක් කියලා දවස්ක සීමේ කාරණා හමාරත. ආන්න එහෙම කිසුනාත්තේ විතරයි කටදී වල පූජය කරනවා. ඒ රතුගේ ඔය හැදියා වෝරහා සුදෙනෙක් ඉන්න කියලා රතු කියලා තියෙනවා. පළවෙනි පොයේට අදාළ පොයේට ඇතුළු පොයේදී ඊළඟ පොයේ සමාන වෙලා මාස දෙකකින් වස්තාරය වෙනවා. උදාහරණයට කටන කීරයක් බලගෙන ඉන්නේ නැතිකුත් නැහැ. සිවුරක් බලන්න පුළුවන්. ඒ කටන කීරයක් වස්තාරය නැහැ. ඉතින් ඒකත් ඒ වගේ සම්ප්‍රදාය බල අපේ ශාසනය තුල තියෙනවා. ඉතින් පිරිතුනි මේ වගේ පින්කමකදී මේක මහා පින්කමක් වගේ පත් වෙන්නේ අපේ ශාසනයේ තියෙන අටම පින්කම අතරේ. පළමු කොටස වෙන්නේ මේක. කඨින කියන එක තමයි අංක එක. අංක එකට වැටෙන්නේ මේක තියෙන ප්‍රබලත්වය. මොකද දැන් අනිත් පින්කම් ඕනතරම් කරගන්න පුළුවන් අවුරුද්ද ඕන වෙලාව. දැන් මේ පින්කම අද කරාට පස්සේ ආය නබන අවුරුද්ද වෙනකම් බෑ. ආය කඨිනකම කරන්න බෑ. රාජ්‍ය නායකයන ගැනද කිව්වොත් එහෙම මේ අපේ ආන්දරණේ මට මේ කඨිනකම කරගන්න ඕනේ ලබන මාසෙට. ආයෙත් මේ අවුරුද්ද නම් මහත්තු ඉවරයි. ඕනනම් ලබන අවුරුද්දට එන්න. එහෙනම් මෙතන මේක මුළු ලෝකෙම මේ මාස තුන ඇතුළත ජීවන මාසයේ මාස හතරයි. ඇතුළත මුළු බෞද්ධ ලෝකෙම දෙවි කම කරපරන. ලංකාවෙත් එහෙමයි දැන් කරලා තියෙනවා. ඊට පස්සේ නේ ලබන පොය දැනෙනවා ඉතරක් පොය මේ මාසෙත් නැහැ. ඉතින් එදා රාත්‍රියේ ගොඩේ ලොකු පින්කම් කරා. ඊට පස්සේ කටෙන් එන්නේ නැහැ. කට පෙරව තියෙන්නේ නැහැ. මොකද ඒ කාරණාව විනේ කියන්නේ සම්පූර්ණ වෙනවා. එහෙනම් මේ ඊතර මහා පළවතුන්ගෙන් තමයි මේක තමයි මේක සුවිශේෂ කොට සලකන. ඒ වගේම මේ කට මේ මොන පින්කම කරත් අපි පින්කම කරලා ඉවර වෙලා ඒ විලායම පින් දීලා අනුමෝදනා කරන් කියලා එහෙම නැත්නම් දානයක් නම් මුත්තා අනුමෝදනා කරලා ඒක ඉවර කරලා පිටත් කළා. පිටත් කළාමයි ආයෙ දෙන්න ගන්නේ නැහැ එක එක බලන් කියලා. වෙන පින්කම් වලටත් නැහැ. දැන් මේ පින්කම ඉවර වෙලා අපි හන්දියට එන්න කියලා ගාය. මේ පින්කම යන්න තරහා කියන්නේ කවුරුත් කියන්නේ. ඉවර තමයි හේතු වල මහන්දව අපවත් වෙලා පින්කම ඉවර කරලා හන්දියට එන්නේ ලෝකාන්තරට බින්දී මහා සම්බත වාන් සතහන කිසිම කියන්නේ නැහැ. හැබැයි කඨින ආසස් වෙනම තියෙනවා. බොහෝ දෙනෙක් කඨින ආසස් දේශනා කරන්නේ ඊළඟ දෙන පොය. බොහෝ දෙනෙක්. කඨින පින්කම ඉවර කළා ඉස්සෙල්ලා මේ නර බොය කියනවනේ ඒක දැන් මේ මාස 26යි. බොහෝ තැන්වල කඨින ආර්ථික දේශනාවේ දැන් පවත්නවා. එතකොට ඒක විශේෂයිනේ. කඨිනේ ආර්ථික ඉතත් කියනවා තමයි. කඨින පූජා විලාසත් කියනවා තමයි. ඊ සංජායනදලා අද උදේටම කිව්ව තමයි. හැබැයි විශේෂයෙන්ම කඨින ආර්ථික දේශනාව පවත්නවා ඒ තරම් කඨිනේ වටනවා. අපි හිරවතුනේ නායකවරු කඨින වාසිය කියන බොහෝ ප්‍රකට පොතකුත් කිව්වා. කටිනේ හා සම්බන්ධ සියලු තොරතුරු අත්දැක ගන්නවා. දැන් අනිත් පින්කම කරන් පස්සේ අනුසස්සාම් වෙන්නේ කර කටිනේ විතරයි. එහෙම තියෙනවානේ. දැන් අපි දානයක් දුන්නොත්, එයාට දානයක් දුන්නොත්, දාන දුන්න ඔයත් අත තියෙන. හාමුදුරන් නමතු වෙනක් නැහැ. ඒකෙන් අපරත වෙනක් නැහැ. මේ පින්කමේ දායකවරුන්ට තියෙන හාමුදුරන්ට තියෙන. හාමුදුරන්ට කාරණා පහකින් ආසතරනෝ කියලා අපි බරපතල සඳහන් වෙලා තියෙනවා. ඒක ඔයත්තක් ලොකුවට ඕනේ නැහැ. ඔයත්තක් වෙනත්තර විශේෂයෙන් ආගන්න ඕන. ආ මේ සම්බන්ධව තමයි මම මේ මොන දාතාවක් මතක් කරන්නේ. විශේෂයෙන් කඨිනේ හා සම්බන්ධ කාරණා බුදුහාමුදුරේ තවස්තාවු මහරහතන් වහන්සේ පස්සියෙන් සමද එක ස්ථානයේ රැස්සෙලා අහනවා මහණෙනි සුවිශේෂෝ පින්කමක් කරගත්ත කවුරු හරි ඉන්නවා. දැන් සැරියොත් මොකලා ආනන්ද රාහුල මහා කාශ්‍යපාදී මහා රහතන් වහන්සේ ඕම් වස්තියක් වැඩ ඉන්න වටේ. නිකන් දැන් මේ වගේ කාලාව කියලා ඕම් වැඩ ඉන්න වටේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. අහනවා මහණෙනි කවුරු හරි කෙනෙක්
සුවිශේෂෝ පින්කවක්කාන්තියේ දෙතනයි. කෙසේ කෙනෙක් නැත්තේ. ඕකෙම වෙනාවේ අයිතිකතු ආපතේ. මේ අර ප්‍රකටලනේ ආපතේ නෙවෙත් නෙමෙයි. උනාසේ ප්‍රකටවෙන්නේ පිටියට. නාරුකේ ආපතේ නැත්ත. නැද බොකලස්සට දාපතේ නැදලා. උනාසේ කියනවා තමකට විශේෂ පින්කවක් කටදානම් ගත්තාම සංගීවර වරොත්තේ ඉතෝ කිංසේ මහා කප්පේ නාමි යානාමි දුක්ති කියලා නැසේ කතාවක් තියෙනවා. මම කටදානම් පූජ කරලා උතුම් වූ ගුණයන්ගෙන් යුක්ත මහා සංඝරත්නයේ කටදානම් පූජ කරලා ඉතෝ කිංසේ මහා කප්පේ මේ මහා කල්ප 30ක් මහා කල්ප 30ක කාලය නාභියානාමි දුක්ති දුක කියන්නේ ඉපදුනේ නැහැ. දුක්ති ස්ථානේ උපදින්නේ නැහැ. ඒක කල්පිතා සුළු කාලයක් නෙමෙයි. කල්පයක් කියන්නේ විග්‍රහ කරන්න දැනනෝ සම්බන්ධ විග්‍රහ කරලා තියෙන්නේ. යදුරා උස යදුරා පළල යදුරා ධාතම තියෙන මහා බල පර්වතය. විග්‍රහ කියන්නේ හැදම ධාතය. යදුරා ප්‍රමාණ කරන ධාතය. ඉතින් මේ වගේ ලොකු බලන පාපතියක් අවුරුදු 100කට සැරේ කපුකුණු කෑල්ලේ පිළිදගෙන යනවා. අවුරුදු 100කට සැරේ කපුකුණු කෑල්ලේ පිළිදලා අර දල දිවිල ඉවර වෙන කොටයක් ගන්න යනවා. ආන්න මේ වගේ කාරණාවක් කල්පයක්. ඒක සම්පූර්ණ කොටයක් නැහැ කියලා. අසාර කාරය. අසන්න කල්පයක් පිළිදෙන විස්තර කරන්නේ එකේ ඊළඟ තමයි 0.146. දැන් මේ මේ රටේ යන අර කණ්ඩායම උදලාගත්ත ණය ප්‍රමාණයක් දෙලි වෙයි. ඒගොල්ලන්ට තියෙන ණය ප්‍රමාණයක් දෙලි වෙයි මේ ප්‍රමාණය. මේ රටම දන්නවා නම් ඒ කාට ගන්නවා ඒගොල්ලෝ. ඒක දන්නේ නැහැ. අසංකල්පය. එතකොට අසංකේය කියන්නේ සංඛ්‍යාවක් කියන්නේ බැරි තරම් කියන්නේ. කියන්න පුළුවන් බැරි තරම් කියන තරම් කියන්නේ. ඒකේ ඊළඟ 0.146. කපොච්චර ලොකු ඉලක්කමක් බලන්න. අපිට මේ බිඳු පහක් ඇතුළත් කියලා ගන්න. එතකොට වාසාවල් කාර්යය. ඒ වගේ කල්ප 30ක් මම දුගති කිතුනේ නැහැ මේකින් කප් කරලා. එතකොට මේ පින් කපුරදී තාම ඉතල වස්තාවක් පිටතේනවා එතන. මෙන්න මේ වගේ පින්කමක් මෙන්න මේ කරලා මේ වගේ මේ වල ප්‍රතිඵල ලැබුවා. මම ශක්ත සම්පත්තිය ලැබුවා, ඉව සම්පත්තිය ලැබුවා. ආදි විදිහට නැත්ේ දීර්ඝ විතරක් කරනවා. එතකොට මේක තමයි මේ සාධනයේ සඳහන් වන ප්‍රථම අවස්ථාවක් පිටකම සම්බන්ධව විපර්තනපත අද සූර්යවර බලගහලා වික්ෂු මහා සංඝරත්නයට පරිත්‍යාග කරනවා. දොඩ අපිටමයි මහා සාරණකේ දැන් කාලිත්‍ය සමාර කරනවා දැකලා තියෙනවා. ගිරිබත් පූජා කරනවා. පෙරකටින් පූජා කරලා තියෙනවා. විහාරස්ථානට අවශ්‍ය කරන දේවල් සියල්ල හැම රාජ රායකාවක් සම්බන්ධ වෙලා රාජ සභාවට සාකච්ඡා කරලා මෙන්න මේ දේවල් අද පාඩුවේ. කියලා ඔක්කොම ගෙනල්ලා මහා අංගක් වගේ භාණ්ඩ වලින් කන්ද ගිරි භාණ්ඩ එහෙම පිට පුයාවක් වන්දන අවශ්‍ය තියෙනවා. ඒවත් මහ පිටම් විදියට සඳහන් කරනවා. ඒ වුණාට හැබැයි අර මහා මේරු පර්වතයේ තරම් මහසාර ගොඩක් ගහලා සිව් පූජක කරාට ඒක මහ පිටක් නෙවෙයි. විනත් තමයි මේක මහ පිටක් නෙවෙයි. මොකක්ද ඉන්න මහ පිට? ඒකස්ස කඨින දානස්ස එකම කඨින කීවරයක් පූජ කිරීම. එතකොට මේ ජීවරේ පූජා කිරීම ඔච්චර ආසත් වෙන්නේ කොහොමද කියන කාරණා දැන් වටේට කාරණා ටික ඔක්කොම කියනවා. මේක කියන සම්ප්‍රදායික බව, මේක හැබැයි කෙනෙකුටම සම්බන්ධ වෙන්න පුළුවන් කම, වික්ෂුන් වහන්සේ ආයතන වල දෙගොල්ලෝ මේකට එකමුතු කමක් නැත්නම් මේකේ කම කරන්න බැරි කම. අද විදියට මේ කටයුත්ත බොහොම සුහදව සහසම්බන්ධතාවයෙන් තමයි ගන්නේ. දැන් ඔය ඇත්ත ඔය වුත්තේ බලාපොරොත්තු වෙනවම ඉහළම විදියට අපි මේකම කරන්නේ නැහැ හිතන්න.
Wasa malah cahaturan pulang mona ini malah apa? Korban aku mah, ya no polo. Ini nama tu nulis tulisan. Boleh hilang inno, mana lagi pernah ini? Kan itu juga. Itu udah. Ini mana? Boleh kata pulo. Anggur kan korban. Abi hanya kat kepala tu pasal. Hilang ni, kalau hilang anggur mungkin allah korban. Ini mana? Itu tu, api di bawah ni, kamu tu yang nanti mekaran awak tu, mekaran kan? Jadi orang ini karena rasa tu, nama mekaran mahapalan mana pasal ni? Berapa kali ni? Berapa kali kamu malah? Ipan tu yang aku dulu berdiri dulu, tapi kalau pas dia hantar kita ni dia lagi dah lupa. Dah lupa, tinggal muda ni dia tak lupa. Ibu ni tak mata kau pergi apa tu kau pernah aku lihat ni aku dulu berdiri dengan kaki aku, ni buat semua kau tu dia naik kira itu lupa. Mekaran tu kan tu deh. Belakangan itu lagi waktu yang hantar orang terima, katanya tinggalan aja. Ikhnya, mana yang aku lakukan? Inilah bulu angin hantar orang belakangan itu lagi waktu terima tinggalan. Ya, ini tu zaman dia. Tapi katanya apa? Jadi kita, mereka, mahapikir waktu ini, mereka itu bukan terima. Ikan utara itu hantar orang darah darah kerana ubi-ubi rahmanya, biar-biar orang itu dorong terima sekali. Budhaan itu adalah kalau rasanya ini dia, kalau budhaan itu sesuatu lain. Ada bau adalah kalau lain. Alamnya kerja apa? Tumma saya kira tak. Wasta adalah kalau buat bau na, nikah pertama itu sama seperti. Dan mana dia tiada masa, kuna masa dapat dari wasta sendiri. Ina ada hilal, mohon katakan. Dek, anak satu itu na yang nak buat. Terus jangan satu orang yang satu, ni budhaan ini. Asalnya orang tuh jenah, orang yang jawab ini dia, ini tu baru ni roti hada hada, ini dia. Cepat ini dia, ini hada hada orang tuh orang tuh ini. Hada hada orang tuh ini, udah tuh ini. Ini cepat dia mau apa? Ini mungkin orang hada, kan udah tuh dia berhenti dulu. Anak tuh ini dia tak lama sampai, tapi sejak ini ni mana dia dia sampai sih. Bukanlah hada hada bulan ni, utuh buruk dia itu orang tuh dia orang tuh dah hada ni, nanti. Jadi pasti hada hada. Agar ini budhal itu juga. Enak budhal kan pula, ini dia hendak jadi perhatian. Aneh ini dia tu baru panggil dia kerja mana? Mulut semua asing dah ni. Awak sekarang tu pisah kita, dah ni dia asing. Ibarat kata kami dah asal sudah orang jual tu mana? Mereka panggil nanti dia dapat lagi, dah nanti dia pun ok mula. Nanti kan ini? Bisa orang jual tu mana? Ini mana? Bos orang jual tu mana? Ini mana? Bisa kata awak pasal orang tu mana? Ikut muka kat terukar. Tapi ia dah sempat dah. Kurang sih, tu macam kata kerja. Awak ni, YouTube kau masuk dia tak dia lain lagi ya. Bapa no, wasna masuk dia lagi. Apa yang nama yang dia? Ah, ini lah dia. Kau mesti mata kau ni dia ni mengarah dalam awak ni dia bukan dalam kalau tu kan ni. Ini lah dia. Awak sana tu kita ada sudah, kita ada sudah. Di bagi ni, di pasal ni, di kalau tu yang nanti mengarah ni dia ni. Kadang dia orang punya tu yang awak tak beri. Jadi insan, niat tu ini dah mungkin terbeliau. Jadi orang ini kiri mana sama, tapi yang perlu dikhasa tadi, niat tu ini kata diri tadi juga terdengar, soalnya apa lagi? Tung praktek ini sangat kerap, terus praktek ini. Mulai mahu start jadi, masa masa ke ada yang akan berkali, dia nama, biasa saja. Ini tung masih mengambil bahagian kiri masalah sama. Nah, Eti orang itu dalam, yang mana barat bersalat di lagi, mandir lagi akan hari di mana, anak cari, anak cari, hari ini di mana, ni guna pesen, pantri dengar tu nanya, yang mana kalau nokia, sama yang hamil ni pantri dengar ke yang mana, ina hamil ada kan beli yang, irwan tiada cari, ihan tu bicara nama ini di kerja ni, dah itu mati hari yang dah kita kata dia yang mana hamil dan dia mana. Awal dah sih ini dia. Kadang-kadang kita dapat sih hamburan tu, ini mahu tahu sih mahu tu jauh dari dia.
නොකියන කිපේකට පුළුවන්. මේ වගේ අපරාධ කාරණා පහකින් ආශාතර විනායකයෙන් සකස් කරලා තියෙනවා. ඒ වගේම වෙන මොනවා හරි පූජා කරනවා නම් ඒ පස්සෙත් ඒ හඳුනගෙන ඇහිතියක් තියෙනවා. පස්සෙත් හඳුනන්ට ඒ හතපත් සිවුරක් හරි මොකක් හරි වැය පූජා කරනවා නම් ඒ හඳුනන්ට තියෙන වගේ කියන ඇහිතියක්. ඇහිතියක් කියන්නේ අයිවාසමක් කියන්නේ. වෙන කාරණාවක් එන්නේ නැහැ. මේ වස්තුරකට පසුනා කියන්නේ ඇහිතියක්. ඉතින් අර ඒ වගේ චාරිත්‍රාත්මක කිරුත් මේ හතපත් හාමුදුරන් පැත්තට තුන්හසෙට වාස්තියි. ඒ නිසා අපි තුන්හසේලා දායකයෝ පිළිගොල්ලම ඉතාම කැමැත්තෙන් මේකව සිදු කරා. ඉස්සර සමහර තැන්වලදී අලුතෙන් ගියක් හදුවම දායකයෝ හුරු වෙලා ඉන්න තුන්හසේලා වාස්සස ගන්න. ඒක පිට ආශිර්වාදයක් කියලා එහෙම මතක් තිබුණා. ඒ වගේම පැරණි ගුණා පාසල් පැතුමේ හාමුදුර කෙනෙක් වාස්සස ගන්න ඉස්සෙල්ලා පාසල් කරන්නේ පොඩි කුටියක් හදලා ඒ කොහේ මේ මොකක්දරම කියන දේ තියෙනවානේ ගම්වල ඒ වගේ දැනට පොඩි කුටියක් හදනවා කුටියක් හදන ආකාරයෙන් වස්සස කරනවා ඒ කාලේ හිතන්නේ ප්‍රභූරේ කවුද කෙනෙක් මෙහෙම දෙයක් කරනවා මෙහෙම කරලා ප්‍රභූරත්ගේ වැඩි පොඩි කරත් උනේ එයා විදිහට තමයි කල්ලාට මේක හදනවා හදලා මේ කුටිය හදලා මෙතන වස්සස කරනවා ඒ දුම්මාගේ හම්බර හොඳට ඉන්නවනේ මම ආරාධනා අපි හඳුන්නේ ඔබ වහන්සේ මෙතනම වැඩ ඉන්න අපි මේ ටිකක් ඉස්තර ආවහලයක් හදලා දෙන්නා අපි කුටි ලැබෝදී දුක්තියනෝනේ කොහොමද පොඩි කයිති වුණාද නේද පොඩි විහාරේ වුණාද ඔය ඔය ඔන්න පස්සට පටන් ගන්න දැන් අපි පස්සට පටන් ගන්න තියෙන්නේ එහෙමයි දැන් ඔබ පස්සට පටන් ගන්න අපි පස්සට ඉඳ කරා තියෙන ටිකක් වටිනාකම පොඩි තියෙන උනා අපි පස්සට පටන් ගන්න තියෙන්නේ කුංචි වස්සසෝ වෙන හම්බුල් කරගෙන කියනවා ඉතින් ඒ වගේ බොහෝ දැන් බොහෝ පස්සට ආරම්භ වෙලා තියෙන්නේ වස්සසීමක් උත්තරේ එතකොට අපිට වෙනවා වස්ස කාර්යය කියන එක ප්‍රමාණවත් ලංකාවේ පස්සලනේ බාහිර භාගයකට සකස් කරලා තියෙනවා. අපි ඔක අතීතයේ වරාගෙන ගියාට කිව්වොත් එහෙමයි. පැරණි කාලේ වුණත් ඒ ගමක පස්සලක් සකස් වෙන්නේ වස්ස සීමාවක් එක්ක. ඒ ගමේ කාර්ය කරනවා අපිට කටින් ජීවිතයක් කරලා පූජා කරන්න ඕනේ. හාමුදුරුවෝ කරනවා ගන්න ඕනේ. හාමුදුරුවෝ දෙතුන්ම කිනේ දැක්කේ. උපරාධ හාමුදුරුවෝ කරා දුර්ලභයි කාලේ දළු උපරාධ හාමුදුරුවෝ දෙන මතක ඉන්නවා. ඒ විලාසනාවලා ධ්‍යානෝනේ අපිට කරලා දෙන්නේ. අද විදිහට ආරාධනා කළා. එහෙම ගෙනල්ලා පස්සට අවසාන සකස් කළා. එහෙම වටිනාකමක් දුන්නා. ඉස්සර බෞද්ධයෝ පස්සට ආරම්භ කරේ ක්‍රමවේදයක් විදිහට ආරම්භ ක්‍රමයක් විදිහට මේ වස්තිකම කටයුතු කරලා තියෙනවා. ඒකෙන් තමයි පස්සට ආරම්භ වුනේ. ඒ ආකාරය කළා පස්සේ මේ පින්කම විශේෂ නැත්නම් සුවිශේෂ කරගෙන තියෙනවා. සුවිශේෂණය පිටවකට අවශ්‍ය කරන ආර්ථික කොම මතක් කරා. ඊට පස්සේ මේ ඇත්ත බලන කරන්න ඕන මේ චාරිත්‍රය අපිට උදාහරණයක් තමයි. අපි වැඩි කියලා කියනවා මේ අපේ පස්සේ මේව කෙරෙන්නේ නැහැ කියලා. ඒකම කියනවා නේද? අපි කරා වගේ දරාගත්ත මේ 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 ඊළඟ පරපුරේ කරන්නේ නැහැ කියලා අපි චෝදනා කරනවා. අපි මොනවද කරන්නේ නැහැ. ඒ කාලේ අපිට කිව්වා මේ අපේ පස්සේ මේ වුණා කරන්නේ මේ බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. මේ අලුත් දෙදාස්පස් යටුරේ ඉන්නේ කොහොමද මේ අන්තරාදුරේ වීඩියෝ වැට විතරක් නම් මේක රිපෝර්ට්වලින් කවුරුත් කරලා නැත්නම් එහෙම කියන්නේ එහෙනම් එහෙමමක් නැහැ දැන් මේ දවස්වල ඉන්න හිතන්න අපි තරණ අය පරිමාවේ මේ කිසිම දෙයක් දෙන්නේ නැහැ මේ කිසිම උදව්වක් කරන්නේ නැහැ මේ කම්වල එහෙම කියන මේ දවස්වල මේ පාරාණ යනවා මා වේලා මහරැණි කරන්නේ කවුද මේ තරම් දෙයක් නැහැ මේ 70 ගාන උනාගේ මේ අපිට වයසක අපිට දෙය ඉවරයි. අපි ඒක කියවන අදෝ මේක කරන්න මේක කරන්න උපදෙස් ටිකක් දෙනවා. කොල්ලොත් පුළුවන් කරන්න හැදෙනවා. මහා කොයි මඩේ වුණත් ඒ දරු තිබ්බත් ඔබේ තිබ්බත් අරන් යනවා. ඉතින් ඒ දරු නරක් නැහැ නේ. අපි කිව්වට මේ අපිපත් මේක කරෙන්නේ නැහැ මුන්ගේ කරේ එහෙම කියන්න හොඳ නැහැ. ඒගොල්ලෝ ඒක ඒ කාලේ දැනගෙන නැහැ. ඉස්සර කාලේ උනේ ඉතින් ඔය ලයිට් ආපුවා කරගෙන එහෙමනේ. පැක්කමැක් එකක් එහෙමනේ. ඔය මෙන්ටල් මැටර් දෙන්න ගන්නේ නැහැ. අනේ සූදානම් වෙලා ඔය අරන් යන්නේ.
ඉවෙනතා පොඩු ටිකක් පස්සෙ බලයි පන්දා කියලා කලාරේ ඉවෙනතා සමාජාවේ ගෙදර ගාවේ තියෙනකොට ඉදර කටි අලුත් ඉදර බුද්ධේ දාලා කරලා මේ පාර දැන දැන් දාලා ඉදර ටික කවුරු ඒ අර විනාඩි පහක් අපිට පස්සෙ ඕ මේ ටික යනවා තේ බැලනෝ එහෙම දැන් මේ එහෙම නෑ දැන් වැඩි දාලා මම අනුමෝදේ කරගෙන සමාජාල වල පැත්තට අලි ඇතුළු මුත් කෙට්ට එහෙමත් වෙනවා වගේ මා සාරි උදේට යනවා ඉතින් අනිත් කාරණ වෙනස් වෙනවා තමයි හැබැයි මේක කියලා ඉතින් දා අපි මෙහෙම කියනවා තමයි අපේ ප්‍රතිමේ මේක කරන්නේ නැහැ කියනවා. සමහරවිට ඒ කාලේ පස්සේ කිලෝ අඩුපාඩු සම්පූර්ණ කිරීම කටමින්වත් එක සිදුවන්නේ නැහැ. වර්තමාන කාලේ සමහර තැන්වලට ඒ සියල්ලම සම්පූර්ණ කරනවා දායක. විශේෂයෙන් සංජායකයන් කරන දේ තුනේ ඉතලා බාහිර කටින් එහෙම කරනවා. අවශ්‍ය කරන කිලෝම මේ කාලේ කරලා අමාරුවේ ඉස්කරලා තියෙන මිනිස්සුත් ඒ සියල්ලම කරපොත්නේ පුළුවන්නේ ඉදිරිපත් කරලා අපතේ ප්‍රතිසයක් කරලා උත්සාහ කරලා අවශ්‍ය දේවල් කපාගෙන ඉඳලා ඒකම තමයි අපිට කරන්නේ. ඉතින් ඒ නිසා අපිට කටේ හා සම්බන්ධව මහා සම්ප්‍රදායක් තියෙනවා. චූල සම්ප්‍රදායක් නෙවෙයි මහා සම්ප්‍රදායක් තියෙනවා. ඒ සම්ප්‍රදායෙ ඉක්මවන්නේ නැතුව අපි කරන්නේ ඒ වගේ පිටුනහසෙ පෞරාණික අපරමහසෙල ඒ වගේම අපේ මේ රායතු ඒ වගේ වර්තමාන පරිදි. අලි හැමදේ නාම මේ එකතු කරගෙන ඒකපද කරගෙන ඉතාලම අපි පිටම කරා. ඒකට අපි ආම්බෝලෙන් තීව්‍ර පරම්පරාවෙන් තමයි මහාන වෙලා ඊළඟ මේ ඊළඟ ගෝලය හතර ඊළඟ ගෝලය හතර වෙන්නේ. ඒ වගේ ඔයත්තන්ගේ අපර තාත්තා ආදී වෙන කෙනෙක් ඔයත්තන්ට බාර දෙනවා මේ කාරණා. මේ නයිතික වෙනතට දීක නිබාර දෙනවා නෙමෙයි. ඒගොල්ලෝ දැවැයේ යනකොට ඒ ගැන හඳුනරුව ගන්නවා. යාලුවනේ ඒ කාරණා තමයි කරන්න පුළුවන් ආකාරයක් තියෙනවා. ඉතින් මේක හැමදාම මේ දීතාන්ත වාර්තාවේ දිවල් සිද්ධ කරන්නේ මේ සමාජයේ මේ මහා පිටා වර්ෂයක වතාවක් විහාරස්ථානයේ එකවතාවක් විතර පවත්වන මහා පිටා සිද්ධ කරත්තා කියලා සන්තෝෂ බාරේපත් වෙන්නේ අපිට කටිනිය පූජා කිරීමෙන් ලබන පුළුවන් ආනිසංස පස්සේ තිබෙනවා. තවදුරටත් හිතන්න ඒ පිටකවල මල්ලාවට ඒ කාර්යය කරපොතට කියවන්න. ඒ වගේ මේ කාර්යතුරෝම කටින ආනිසංස හා සම්බන්ධ ධර්මදේශනා සම්මේලන මේ වෙනවා. ඒව අහන්න අහලා කටිනිය හා සම්බන්ධ දැනුම පුරුදු කරගන්න. ඒ වගේම ඒකට ආනිසංස පක්ෂ වෙන්නේ. හොඳ දැනුමකින් අවබෝධයකින් පිටව කරනවා ආනිසංස වෙන්නේ. මොකද සරුවතාම්ලෝ බුදුහාමරණය දුන්නත් වඩා පි බුදුහාමරෝ සරුවතාම්රණය දුන්නා. ඒ බලාවි බුදුහාමරණය දුන්නා එහෙ වෙන්නේ කියලා. මෙතන ඉන්න මේ හිමිනේ මොකද බුදුහාමරෝ තරම් දානේ ආනිසංසල කවුරුත් නැහැ. ඒතර ආනිසංස පක්ෂයේ වඩාත්ම දැනගෙන පින්කම් කරනකොට වඩා පි. ඒතර අපි කටිනේ හා සම්බන්ධ ආනිසංස පක්ෂයේ දැනුම වඩා වර්ධනය කරන පින්කම් කරනකොට වඩා පි. නිකාමනිකන් අසාදු සාදු කියලා ආවන රටේ යාවනේ කන්නේ මොකක්ද දැන්නේ තිබුණාන රකට ඔය දෙකක් මාතෘ රූපය දැහැද්දා සාර්ථකු ඉන්න නේද ඒ පිළිවෙලව අවබෝධය කරගන්න මොකක්ද මේක මේ කියන්නේ මේ සම්ප්‍රදාය මොකක්ද කොහොමද මේ දෙකේ ආදි විදියට දැනගෙන පිටක් කරනවා නම් වඩා මාසත්‍රාය පිටකව වටපිටු විදිවන පිටක් කරගන්න අපි අපේ සුරසාරම් කරන මාසේ අවවාදස් සාසනව තාපේ නිතරෝ ඉඳලාගෙන ඒ වගේ තුනන්සේ කිසිවක් මතාරින්නේ නැහැ මොකද ඒක පුළුවන් යන්තම්කට ඇවිල්ලා ගුණාම මොකද ඒක සම්බන්ධයෙන් හම්බුනේ ඒ නිසා තාසේ යවන සසන ඇතුළු අර සම්ප්‍රමාණයලාගේ සත්‍යයයි තුනන්සේ තවල සසන තාසේ අනුතර ඇතුළු මේ පිටකම් සැපේ දායකතාවන් සිදු කරා ඒක මහ පිටකමගේ පුණ්‍යශක්තිය කාන්තේ අත්පත්තලේ දෝ පිරිසක් ඉන්න අනුමෝදක පිරිසක් ඉන්න ලෝකයේ තුබේ ආරක්ෂා කරන අවශ්‍ය දෙවියන් මේ නමෝදන්වා මේ ආරක්ෂාව ඇතුළත් මේ කාන්තේ ලැබීවා ඉහෙම ඉඳි ජීවත් වෙන්නේ වාස්නාවදායේ වාසකේ රැකිරක්ෂා යපාතක දුර්ධනතා දිනේ සාර්ථකත්වයට පත් වේවා දුතරෝණයා අපේක්ෂාව සමත වේවා සැදලාට මෙදුක් නිරෝග ජීවත් වීමේ ශක්ති වාස්නාවේ කාන්තේ උදා වේවා කියලා දෙවියන් පිටින් විදියට සාධනාවක් පවත්වා. යෝනි නිහරස්තනයි ගලින්දරපත් වේ දාසි මහම්මරණ මහසේලාට ඒ වගේම සතර පෙරුවේ මීගාවසුළු දායකයාට මේ පිටකම් වලට දායකත්වයක් දක්වලා මේ පිටකම් සිදු කරලා ඒවට මහා අපකිරීම කරපු අපේ අමතාත් රාජ්‍යසේ රාජකීය ඇති අනත් වර්ගයන්ගේ මේ ඉල්ලපේ ඒ සෑම දිනකටම මේ පොත් ශක්තියක් මොන වේවා ඒ ඇතුලේ තියෙන අනුමෝදන් ආශිර්වාද කරනවා කියලා ජීවත් වන ඥාති ආදී විදියට අපි ඥාති කපෙත් පිටක් මොන කරා සිරහත් කාලයක් හොඳ ප්‍රතිරෝග ජීවත් වෙච්චාට ඒ මේ ගාව ඥාතිලා ගියා උතුම් මොන වානාවුදේ ලබනවා සත්‍යය. ඒ වගේ මේ පිටකම් දරගත්තා ඔය ඇත්ත දැන් දැනගන්න මේ පුරුෂ ශක්තිය කාන්තේ කිසියක්වත් ඒවා අපිට මනසට ගන්න අපේ ගුරුවරුන්ට දෙමාපියන්ට
නිපුණ ශක්තිය ගන්න අපතරා එයත්නම් මේ වගේ ජීවිතයක් වසනාත් වේවා සම්දනන මේ නිකාකාර උපිතාවා සිපීතරා අපේ සුදසරහමුල මහත්මියට තුන්වන් ආශිර්වාදයෙන් දෙන්නේ රැකවරණේ දිනාස්කාරයේ සාසනික කාර්යභාරයේ ඉදිරියේ මේ ශක්තිය වර්ධනාව නිරෝගී සම්පන්නතාවයෙන් අත්විඳා වේවා නිපුණ සම්බන්ධතාව ඔබ දැනනවා විදුක් නිරෝගී භාවිතා වේවා අනාගතෝකේ පරමාත්මාවයිත්‍රි සම්මා සම්බුද්ධයන් වහන්සේ විපාකෝගෙදී ආශිර්වාදයේ සුසත්තර මෙතුණේ කළා යාහියන් කරනවා පරණය වහා බුදුර බලීමට මේ පිළිකාතේ හිතුවා වාසකීවා දෙයතිනෙමු ආකාරත්තාය මට්ටානේවා රාහිතා පුඤ්ඤතං මොරිත්වා ජනකතං දේතනං ආකාරත්තාය මට්ටානේවා රාහිතා පුඤ්ඤතං මොරිත්වා ජනකතං දේතනං ආකාරත්තාය මට්ටා පුඤ්ඤතං මොරිත්වා ජනකතං ලෝක සාසනං වැඩරයි අභිවාදන සේවිසරණ චමත්තා ජය වතරෝ සම්මාදන්ති ආයවන්තෝ සුඛං පරමෝ සතුලංගලං රක්ඛං සබ්බදීවතා සබ්බුද්ධාං වායේන සදා සුද්ධිමන්තේ වරතං මංගලං රක්ඛං සබ්බදීවතා ධම්මාං වායේන සදා සුද්ධිමන්තේ වරතං මංගලං රක්ඛං සබ්බදීවතා